ඩුබයිවලට එන්ඩනම් ඉන්න ලඟදි කලින් ඩුබයි ඇවිල්ල නැත්තං ඒවගේම ඩුබා ගැන ලොකු අවබෝධයක් නැත්තං අනිවාරෙන්ම මේ විඩියෝක බරන්න මොකද ගොඩක් අය ඩුබායිනවා කියලා ආවට ඇවිල්ල මොනවද කරන්න කියන දේ ගැන හරි අවබෝධයක් නෑ ඩුබයි කියන්නේ මැද පෙරදිග නිදහස වැඩිම රට කියලා කිව්වොත් මං හිතන්නේ මන්නේ වැරදි. ඉතින් මේ වෙනකොට ශ්‍රී ලාංකිකයෝ ලක්ෂ 4ක් විතර ඩුබායි රාජ්‍යයේ ජීවත් වෙනවා. ඉතින් ගොඩක් අය බලාපොරොත්තු වෙමින් ඉන්නවා ඩුබායි වලට ඇවිල්ලා රසාවක් හොයාගෙන ජීවිතේ ගොඩ දාගන්න. හැබැයි ඉතින් මේ රට ගමන හැමෝටම හරියන්නේ නැහැ කියලාත් සමහරු කියනවා. ඒකටත් වාසනාවක් පිනක් තියෙන්න ඕන කියලාත් කතාවක් තියෙනවා. හැබැයි ඉතින් ඒ දේවල් වලට වඩා තමන්ගේ උත්සාහය, උනන්දුව, මහන්සිය, දැනුම කියන දේවල් වැදගත් වෙනවා කියලා මම නම් හිතනවා. ඉතින් පොඩ්ඩක් කතා කරලා බලමු අද වීඩියෝ එකෙන් ගොඩක් අය අහන ප්‍රශ්න ටිකක් ගැන. ඉතින් සමහරව අහනවා මම වැඩ කරන්නේ මෙන්න මේ ශාස්ත්‍රයේ. ඉතින් මේ ශාස්ත්‍රයේ ජොබ් තියෙනවද? සමහරව අහනවා මට තියෙන මේ සුදුසුකම් වලට ජොබ් මෙහෙ තියෙනවද? ඒ වගේම මට මෙන්න මේ වගේ පඩියක් ගන්න පුළුවන්. මට දිනම් 3000ක රස්සාවක් හොයාගන්න පුළුවන්ද? 4000ක රස්සාවක් හොයාගන්න පුළුවන්ද? ඔන්නෝගේ ප්‍රශ්න ගොඩක් අහනවා ලංකාවේ ඉඳලා ඩුබායි වලට එන්න බලාපොරොත්තු වෙන අය. ඉතින් අද වීඩියෝ එකෙන් පොඩ්ඩක් කතා කරලා බලමු මෙහෙට එන්නින කෙනෙක් කොහොමද එන්න කලින් plan කරගන්නේ මෙහෙට ඇවිල්ලා කරන දේවල් කියලා. ඉතින් jobs හොයාගන්නේ කොහොමද? තමන්ට ගැළපෙන job එකක් හොයාගන්නේ කොහොමද? ඒ වගේම තමන්ගේ අධ්‍යාපන සුසුම් වලට ගැළපෙන job එකක් හොයාගන්නේ කොහොමද? job search කරන sites මොනවද? ඒවට ගිහිල්ලා කොහොමද job search කරගන්නේ? ඉතින් ඔන්න ඔය වගේ දේවල් ටික අපි කතා කරමු අද වීඩියෝ එකෙන්. ඉතින් ඔන UA වල සමයක පටන් ගන්න යන්නේ ඉතින් මේ මාස තුනේ 45 50 වගේ උෂ්ණත්වයන් සහ ඊටත් වැඩි උෂ්ණත්වයන් කියන්නේ හරිම සාමාන්‍ය දේවල්. ඉතින් දැනුත් වෙලාව 6:00 ඒත් ඉතින් හොඳට එළිය දිනවා. ඉතින් හැබැයි හරිම රස්නේ. ඉතින් අපි එළිය අතුරට ගිහලා කතා කරමු. මොකද එළිය කතා කරන්න ටිකක් අමාරුයි. විනාඩි 5ක් හිටියත් ඩාඩිය පෙරනවා ඉහෙන් කනේ. එහෙනම් අතුරට ගිහලාම විස්තර ටික කතා කරමු. ආයෙත් ඉතින් එළිය වීඩියෝස් කරන්න එළිය පොඩ්ඩක් වාඩිලා කතා බහ කරන්න තව මාස 3-4ක්වත් ඉන්න වෙනවා. ඉතින් සමරගේ ජොබ් හොයන්න එන අයටත් පොඩි වීඩියෝ එකක් මම කරලා තිබ්බා ගියා වුරුද්දේ. මෙන්න මේ වීඩියෝ එක ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මේ දවස්වල එන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් ඒ වීඩියෝ එකත් බලන්න. සමහර අවශ්‍ය විස්තර ටිකක් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් වෙයි ඒ වීඩියෝ එකෙන්. අයිබෝන්. ඉතින් සාදරයෙන් පිළිගන්නවා අදත් YouTube channel එකට. ඉතින් අලුත් වීඩියෝක් කරන් එන්න හිතුවා. මොකද channel එකත් එක්ක අලුතෙන් එකතු වෙච්ච ගොඩක් අය ඉන්නවා මේ දවස්වල. ඉතින් ඒගොල්ලෝ නිතර මැසේජ් දාලා අහන දෙයක් තමයි අපි ඩුබායි ආවොත් අපිට මොනවද කරන්න පුළුවන් ජොබ් එහෙ කියලා. අපිට ගැළපෙන ජොබ් එහෙ තියෙනවද? මොන වගේ ජොබ්ද ඩුබායි වල තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ ප්‍රශ්නයක් කවුරු හරි කෙනෙක් අහන එකේ වැරද්දක් නෑ. ඒක සාමාන්‍ය දෙයක්. මොකද ඩුබායි හෝ වේවා වෙන රටක් හෝ වේවා ඒ කවදාවත් ගිහිල්ලා නැත්නම් අඳුරන කෙනෙක් ඒ රටවල නැත්නම් ආගන්න විදිහක් නැත්නම් දැනගන්න විදිහක් නැත්නම් ඒ වගේ ප්‍රශ්න ඉතින් අපේ ඔළුවට එනවා. ගිහිල්ලා මොනවද කරන්න කියලා. ඉතින් එහෙනම් පොඩි වීඩියෝ එකක් අරන් එන්න හිතුවා ලංකාවේ ඉඳලා ඩුබායි වලට එන්න plan කරන් ඉන්න කෙනෙකුට පොඩි ಐඩියා එකක් ගන්න ගියාට පස්සේ මොන මොන වගේ ජොබ්ද කරන්න පුළුවන්, ඒ ජොබ්ස් වල සැලරිස් කොහොමද, ඒ ජොබ්ස් හොයාගන්නේ කොහොමද, ඒවට ඉල්ලලා දෙන සුදුසුකම් මොනවද. ඉතින් CV ගැන නම් මම කලිනුත් කතා කරලා තියෙනවා. ඉතින් CV ගැනත් අපි පොඩි දේවල් ටික මේ වීඩියෝ එකේ එකතු කරන්න බලමු. ඒ ජොබ්ස් ගැන කතා කරන ගමන්ම ඉතින් බලමු කොහොමද ඒ වැඩ ටික කරගන්නේ, කොහොමද ಐඩියා එකක් ගන්න කියලා. ඉතින් මේ වීඩියෝ එක මම කරන්න හිතුවේ මොකද ඇත්තටම ඩුබායි නෙවෙයි කොහේ රටකට ගියත් යන්න කලින් පොඩ්ඩක් ඒ රට ගැන ස්ටඩි කරන එක ඇත්තටම හොඳයි. ඉතින් මට කතා කරන්න ඉන්න ගොඩක් මෙහෙට ඇවිල්ලා තමයි මේ YouTube වීඩියෝස් බලන්නේ. ඉතින් YouTube channels කරන්නේ මම විතරක් නෙවෙයි, මෙහි ඩුබායි වල ගොඩාක් අය YouTube channels කරනවා. ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ට පුළුවන් විදිහට ඒගොල්ලෝ දන්න දේවල් channel වලින් දෙනවා ඔයගොල්ලන්ට. ඉතින් ගොඩාක් වැදගත් දේවල් තියෙනවා. ඉතින් ඒ channels බලන්න ඕනේ මෙහෙට ආවට පස්සේ නෙවෙයි, මෙහෙට ඇවිල්ලා ඔක්කොම නැති වුණාට පස්සේ නෙවෙයි, කවුරු හරි හොරෙක් පස්සෙන් ගිහිල්ලා අතේ තියෙන සල්ලි ටිකයි ඔක්කොම නැති කරගත්තට පස්සේ නෙවෙයි මේ බලන්න ඕනේ ඇත්තටම එන්න කලින්. ඉතින් එන්න කලින් කෙනෙකුට ලැහැත් වෙන තමයි ඇත්තටම මේ වීඩියෝස් කරන්නේ. ඒ හින්දා පොඩි කාලයක් ඒ වගේ දේවල් වලින් යොමු කරන්න රටකට යන්න කලින්. ඉතින් සමාරුහන මම වැඩ කරන්නේ මෙන්න මේ ශාස්ත්‍රයේ. ඉතින් මේ ශාස්ත්‍රයේ රස්සා ඩුබායි වල තියෙනවද? මම වැඩ කරන්නේ මෙන්න මේකේ. ඉතින් ඒ වගේම මට මෙහෙ වෙලා හොයාගන්න පුළුවන්. සමහරු අහන රස්සා ඇත්තටම මම අහලත් නැහැ. ඒ කියන්නේ මේ වගේ ෆීල්ඩ් එකක් ගැන මම ඇත්තටම අහලත් නැහැ. සමහරු කියනකොට තමයි මම දන්නේ එහෙම දේවලුත් තියෙනවා කියලා. ඉතින් අපිට වුණත් අපි දැන් කාලයක් මේ හිටියා වුණත් අපිට ඒ අහන හැම දෙයකටම උත්තර දෙන්න බෑ මේ තියෙනවා කියලා. ඉතින් ඒකට තමයි මෙන්න මේ වගේ jobs search කරන sites තියෙන. ඉතින් ඒවට ගිහිල්ලා ඕගොල්ලන්ගේ සුදුසුකම් වලට ගැළපෙන ඕගොල්ලන්ගේ ෆීල්ඩ් එකේ jobs ඕගොල්ලන්ට search කරලා පොඩි ಐඩියාක් ගන්න පුළුවන් එන්න කලින්.
ඩුබායි ගැන. ඉතින් අද වීඩියෝ එකක් කරන මම පොඩ්ඩක් ගන්නම් ඉන්ඩීඩ් කියන සයිට් එක, ජොබ් සර්ච් කරන සයිට් එක මෙහි තියෙන. ඉතින් මේ ජොබ් සර්ච් කරන සයිට්ස් ගත්තොත් ඉතින් ගොඩක් අය විමදස්සල ඒ ප්‍රශ්නෙත් අහනවා මොනවද ජොබ් සර්ච් කරන පුළුවන් සයිට්ස් කියලා. ඉතින් ඉන්ඩීඩ්, ලින්ක්ඩ්ඉන්, නෞකරි ගල්ෆ්, ගල්ෆ් ටැලන්ට්, ඩුබිසෙල් ඔන්න වගේ සයිට්ස් කීපයක්ම තියෙනවා. ඔවා තමයි ප්‍රධානම වශයෙන් පාවිච්චි වෙන්නේ. ඉතින් ගොඩක් ප්‍රොෆෙෂනල් මට්ටමේ ජොබ්ස් හොයනවා නම් ඔයගලන්ට ලින්ක්ඩ්ඉන් පාවිච්චි කරන්න පුළුවන්. ලින්ක්ඩ්ඉන් එකේ සාමාන්‍ය ජොබ්ස් නැතුවමත් නෙවෙයි ඒවත් තියෙනවා. ඉතින් ලින්ක්ඩ්ඉන් එකට වැඩිය පොඩ්ඩක් ලේසියෙන් ඔයගලන්ට වැඩේ කරගන්න පුළුවන් ඉන්ඩීඩ් එකේ. ඉතින් අද වීඩියෝ එක මම ඉන්ඩීඩ් වලින් ගොඩක් ඔයගලන්ට පොඩ්ඩක් පැහැදිලි කරන්න බලන්න. මොකද ස්කිල් කැටගරි වගේම අනිත් ජොබ්ස් උනත් ඔයගලන්ට ගොඩක් වෙලාට ඉන්ඩීඩ් එකේ හොයාගන්න පුළුවන්. ඉතින් ඉන්ඩීඩ් එක ගැන කතා කරද්දී ගොඩක් අය කියන දේ තමයි මේකේ සෑහෙන ෆේක් ජොබ්ස් එනවා කියලා. ඉතින් ඇත්ත, එහෙම ෆේක් ජොබ්ස් මේ තියෙනවා. ඒ වගේ ඒජන්සිස් තියෙනවා මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කරලා එහෙම ජොබ් දෙන්න නැතුව එක එක වංචා කරන අවස්ථා මෙහි තියෙනවා. ඉතින් ජොබ් එක රෙන්ටු එකක් ආවට පස්සේ ඉතින් අපිත් පොඩ්ඩක් තේරුම් ගන්න ඕනේ මේක ඇත්තටම හරියන වැඩක්ද නැති වැඩක්ද, මේක කොයි වගේ දෙයක්ද කියලා. ඉතින් ඒවා ගැනත් මම කලින් වීඩියෝස් වල කතා කරලා දෙනවා. ඉතින් මේකෙත් පොඩ්ඩක් ඇඩ් කරන්නම් පුළු පුළුවන් විදිහට අපි කතා කරන්න යද්දි. හරි, ඉතින් ඉස්සෙල්ලාම ඔයගලන්ට පුළුවන් Google එකට ගිහිල්ලා ඉන්ඩීඩ් .ae කියලා ටයිප් කරන්න. හරි, මෙන්න මේ විදිහට. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ මෙන්න මේ විදිහට ඔයගලන්ට මේ ඉන්ටර්ෆේස් එක පෙන්වනවා. හරි, ඉතින් මෙතෙන්දී ඔයගලන්ට සයින් වෙන්නත් පුළුවන්, නැත්නම් නිකන් ජොබ් සර්ච් කරන්නත් පුළුවන්. ඉතින් උපනරට පස්සේ මෙතන තියෙනවා ජොබ් එක සර්ච් කරන්න පුළුවන් තැනක් මේ මෙතන. ඒතර ජොබ් එකේ ටයිටල් එක, කීවර්ඩ් එක, එහෙම නැත්නම් කම්පැනි නමක් දීලා අපිට ජොබ් එක සර්ච් කරන්න පුළුවන්. ඒ වගේම ඊට එහා පැත්තේ පුළුවන් ජොබ් ලොකේෂන් එක දාන්න. අපි ඩුබායි නම් ජොබ්ස් හොයන්නේ, අපි මෙතන ඩුබායි කියලා දාගමු. දාගෙන අපි මෙතෙන්ට දාමු සාමාන්‍යයෙන් අපි හිතමු ග්‍රැෆික් ඩිසයිනර් කියලා. හරි, අපි ග්‍රැෆික් ඩිසයිනර් ජොබ් එකක් හොයනවා නම් ඩුබායි වලට ඇවිල්ලා රයිට් ඔන්න විදිහට ගහලා අපිට ජොබ් සර්ච් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ජොබ් සර්ච් කරද්දී මෙන්න මේ වගේ දේකුත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ be the first one to see new graphic designer jobs in Dubai කියලා මෙන්න මේ වගේ පොඩි මැසේජ් එකකුත් ඒගොල්ලෝ පෙන්නනවා. ඉතින් මෙතෙන්ට පුළුවන් ඔයගලන්ගේ ඊමේල් ඇඩ්‍රස් එක දීලා graphic designer jobs post කරපු ගමන් ඉන්ඩීඩ් එකේ ඔයගලන්ට මැසේජ් එකක් ගෙන්න ගන්න පුළුවන් ඊමේල් ඇඩ්‍රස් එකට. ඉතින් දැන් මෙතන පෙන්වලා දිනවා ඩුබායි වල තියෙන ග්‍රැෆික් ඩිසයිනින් ජොබ්ස්. රයිට්, ඉතින් මෙතන ඔයගලන්ට පුළුවන් ඩේට් පෝස්ටඩ්, ඒ කියන්නේ කවදා පෝස්ට් කරපියවද කියලා අපිට ෆිල්ටර් කරලා ගන්න පුළුවන්. ඒ කියන්නේ දවස් 3කට කලින් දාපුවා, දවස් 7කට කලින් දාපුවා, පහුගිය සති දෙකේ දාපුවා, සහ අලුත්ම වේකන්සිස් පහුගිය පැය 24ට දාපු ජොබ්ස් මොනවද කියලා අපිට සර්ච් කරලා ගන්න පුළුවන්. ඊට පස්සේ නම් ජොබ් ටයිප්, ජොබ් ටයිප් එක ඔයගලන්ට පාර්ට් ටයිම්ද ෆුල් ටයිම්ද කියලා සිලෙක්ට් කරගන්න පුළුවන්. මේ වෙලාවේ නම් මෙතන තියෙන ජොබ්ස් ටික ඔක්කොම ෆුල් ටයිම්. එහෙනම් මෙතන පාර්ට් ටයිම් කියන ඔප්ෂන් එක පෙන්වන්නේ නැහැ. ඊට පස්සේ මෙතන ලොකේෂන් එක, කම්පැනි එක, ජොබ් ලැන්ග්වේජ්. ජොබ් ලැන්ග්වේජ් එකත් ගොඩක් වෙලාවට මෙතන තියෙන ඉංග්‍රීසි විතරයි. සමහර ජොබ්ස් ඉතින් ඉංග්‍රීසි වලින්, අරාබි වලින්, හින්දි වලින් තියෙන්න පුළුවන්. ඉතින් මේ වෙලාව තියෙන්නේ ඉංග්‍රීසි වලින් විතරයි. ඉතින් මේ තමයි පහුගිය පැය 24ට දාපු ග්‍රැෆික් ඩිසයිනර් ජොබ්ස් ටික. ඉතින් මෙතෙන්ට ගියාම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. උදාහරණයකට අපි ගමු මෙන්න මේක. රයිට්, මේක ගත්තොත් එහෙම මේකේ පඩිය ඒගොල්ලෝ දාලා දෙනවා ඩිරාම් 6000ක්. ඒ කියන්නේ ග්‍රැෆික් ඩිසයිනර් ජොබ් එකට මෙතන මේගොල්ලෝ ඩිරාම් 6000ක් ගෙවනවා ෆුල් ටයිම් ජොබ් එකක්. රයිට්, ඉතින් ඒ වගේම මෙන්න මේ ජොබ් එකට අදාළ විස්තර ටික මේගොල්ලෝ මෙන්න මේ පැත්තෙන් දානවා. ඒකට තමයි කියන්නේ ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක කියලා. ඉතින් මෙතෙන්ට ගියාම ඔයගලන්ට බලාගන්න පුළුවන් මේ ජොබ් එක සම්බන්ධ ගොඩක් දේවල්. ඉතින් ජොබ් එකේ ඔයගලන්ට කරන්න තියෙන්නේ මොනවද, ඔයාගේ රෙස්පොන්සිබිලිටීස්, එතකොට ඔයාගෙන් අවශ්‍ය දේවල්, කියන්නේ ඒගොල්ලෝ ඔයාගෙන් බලාපොරොත්තු වෙන දේවල්. රයිට්, ඔයාගේ එක්ස්පීරියන්ස් මොනවද තියෙනවද මේ මෙහෙට එන්න කලින් ඔන්න ඔයාගේ දේවල්. රයිට්, ඉතින් මෙතන ෆුල් ටයිම්. රයිට්, ඊට පස්සේ ඩිරාම් 6000 පඩිය. ඉතින් ඔන්න ඔය විදිහට ඔය දේවල් ටික ඔයගලන්ට තියෙනවා නම්, ඔය ක්වොලිෆිකේෂන්ස් වලට ඔයගොල්ලෝ මැච් වෙනවා නම්, ඒ සුසුකන් ටික ඔයගලන්ට තියෙනවා නම්, ඒ ජොබ් රෝල් එක ඔයගලන්ට කරන්න පුළුවන් කියලා ඔගලන්ට කොන්ෆිඩෙන්ට් එකක් තියෙනවනම් මේක ඇප්ලයි කරන්න පුළුවන්. මෙතනින් ඉස්සරහට මේ ගිහලා ජොබ් එකට ඇප්ලිකේෂන් එක දාන හැටි ගැන මම වැඩිදුර මෙතන කතා කරන්නේ. මොකද ඒක අනිවාර්යයෙන්ම කරගන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳයි, ඉතින් ඒ වගේ දෙයක්වත් බෑ කියන්නේ අනිවාර්යයෙන් මෙතන ප්‍රශ්නයක්. ඒ හින්දා පොඩ්ඩක් මේක අතපත ගාලම ඉගෙන ගන්න මහලකු දෙයක් නෑ. මෙතන රෙජිස්ටර් වුණා, ඊමේල් එක දීලා ඊපස්සේ වගේ CV එකක් අප්ලෝඩ් කරන්න ඕනේ. අප්ලෝඩ් කළා
සබ්මිට් කරන්න තියෙන බේසික් ඉන්ෆෝමේෂන් ටිකක් දාන්න දෙනවා ගැන. ඉතින් එකපාරක් මේක කරාට පස්සේ ඒ ඉන්ෆෝමේෂන් ගොඩක් වෙලාට මේකේ සර්ව් වෙනවා. ඊට පස්සේ ඔයාලට CV එක විතරක් ඕනනම් අවශ්‍ය විදිහට වෙනස් කරලා අප්ලෝඩ් කරන්න පුළුවන්. ඉතින් CV එක වෙනස් කරනවා. ඒ කියන්නේ CV එක එඩිට් කර කර දානවා කියන දේ ගැන ගොඩක් අය අහලා තිබ්බා. ඉතින් ඒ එඩිට් කර කර දානවා කියන්නේ කියන්නේ ATS එකට කියන්නේ ඇප්ලිකන්ට් ට්‍රැකින් සිස්ටම් එකට සෙට් වෙන විදිහට CV එක එඩිට් කරනවා කියලා කියන්නේ මෙන්න මේකත් එක්ක. ඒ කියන්නේ මෙතන දැන් තියෙනවානේ මේ ජොබ් රෝල් එක ඉල්ලලා තියෙන ක්වොලිෆිකේෂන් කී රෙස්පොන්සිබිලිටිස් මෙන්න මේ තියෙන වචන මෙන්න මේ හරිය තියෙන වචන කීවර්ඩ්ස් ඔයාගේ CV එක ඇතුළට එන්න ඕන. ඉතින් එහෙම නැති වුණොත් එහෙනම් මොකද වෙන්නේ? මේක මෙතන ෆිල්ටර් වෙන්නේ නැහැ. තේරුණා? ඉතින් ඔයා CV එක එඩිට් කරනවා කියලා කියන්නේ ඔයාගේ CV එක ඇතුළට මෙතන තියෙන දේවල් පුළු පුළුවන් විදිහට දාගන්න එක. ඉතින් නැති දේවල් දාන්න හදන්න එපා. කියන්නේ ඔයාට මේ සුදුසුකම් නැත්තම් ඒවා දාන්න එපා. සමහරවිට මේ සුදුසුකම් තියෙනවා වෙන්න පුළුවන් ඔයාට. හැබැයි ඔයාගේ CV එකේ තියෙන වෙන වචන වලින්. එතකොට ඔයාට පුළුවන් ඒ දේවල් පොඩ්ඩක් මැච් කරලා දාන්න. එතකොට වෙන්නේ මොකද? ATS එකෙන් ඔයාගේ CV එක ෆිල්ටර් වෙලා HR එක අතර යනවා. මේවා පුළුවන් තරම් මැච් වෙනකොට. රයිට්? ඉතින් එතකොට තමයි ඔයාට ඉන්ටර්වියු වලට කෝල් එන්නේ. එහෙම නැතුව මේ ඉල්ලලා තියෙන දේවල් ඔයාගේ CV එකෙන් නැත්තම්, කියන්නේ ඔයා ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් නෙවෙයි කියලා අපි හිතමු, ඔයා අකවුන්ටන්ට් කෙනෙක් කියලා. හැබැයි ඔයා මේ ජොබ් එකට ඇප්ලයි කරනවා. ඔයාට තියෙන සේල්ස් එක්ස්පීරියන්ස් එක කියලා ඔයා මේ ජොබ් එකට ඇප්ලයි කරනවා. එතකොට මේ තියෙන වචන කිසි දෙයක් ඔයාගේ CV එකේ නැහැ. එතකොට කොහෙත්ම ඔයාට මේකට ඉන්ටර්වියු එකක් කෝල් කරන්නේ නැහැ. රයිට්? ඉතින් අන්න ඒකයි අර ගොඩක් අහලා තිබ්බ මගෙන් ප්‍රශ්නයක් අර මේ කොහොමද එඩිට් කරන්නේ? මොකද්ද මේ ATS කියලා කියන්නේ? ATS ෆ්‍රෙන්ඩ්ලි CV එකක් හදාගත්තා කියලා කියන්නේ කාටර දීලා හදාගත්තට පස්සේ ඒක සෙට් වෙන්නේ නැහැ මේ තියෙන හැම ජොබ් එකම. ඒක ATS ෆ්‍රෙන්ඩ්ලි කරගන්න ඔයත් වැඩක් කරන්න ඕනේ. ඒ තමයි මෙන්න මේ විදිහට පොඩ්ඩක් මේක මැච් කරගන්න එක. ඉතින් අන්න ඒ විදිහට තමයි මොකක් හරි ස්පෙસિෆික් ජොබ් එකක් ඕගොල්ලෝ හොයනවා නම් උගලන්ට අන්න ඒ වගේ එතනද කියලා ටයිප් කරලා ඒ ජොබ් එක හොයාගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව මොකක් හරි ශාස්ත්‍රයේ ඕගොල්ලෝ ජොබ් එකක් කරනවා. අපි හිතමු ආ ජොබ් එකක් හොයනවා සුපර් මාකට් එක. රයිට්? සුපර් මාකට් ජොබ් එකක් ඕගොල්ලෝ හොයනවා නම් ඔයාලට මෙතන ගිහිල්ලා ටයිප් කරන්න පුළුවන් සුපර් මාකට් කියලා. රයිට්? අපි බලමු සර්ච් කරලා කොහොමද එන්නේ කියලා. රයිට්? ඔන්න ඔතම ගියාම ඔතෙන් එනවා සුපර් මාකට් මැනේජර්, ට්‍රේඩ් මාකටිං එක්සිකියුටිව්, සුපර් මාකට් සුපර්වයිසර්, සුපර් මාකට් කැෂියර්. රයිට්? අපි නිකන් බලමු මේ සුපර් මාකට් කැෂියර් කියනගේ විස්තර කොහොමද කියලා. සුපර් මාකට් කැෂියර් කෙනෙක් ඉල්ලලා තියෙනවා මෙතන ඩිරාම් 3000ක පඩියක් එයාට දෙනවා කියලා තියෙනවා. රයිට්? ඉතින් එයාට ඕන සුදුසුකම් අපි පොඩ්ඩක් ගිහින් බලුවොත් එහෙම must have UAE experience. Again, UAE cashier experience එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. Female only. Again, පිරිමියට මේකට apply කරන්න බෑ. Right? Joining immediately. ඒ කියන්නේ joining immediately කියන්නේ අනිවාර්යයෙන් මෙහෙ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. Visa තියෙන කෙනෙක් වෙන්න ඕනේ. ඉතින් ලංකාවේ ඉඳලා මේ වගේ job වලට apply කරන්න බෑ ගොඩක් වෙලාවට. 3000 dirhams ඒගොල්ලෝ pay කරනවා monthly. Right. එතන ගොඩාක් සුදුසුකම් ඒගොල්ලෝ ඉල්ලලා නැහැ. ඒ කියන්නේ මෙහි එක්ස්පීරියන්ස් එකක් තියෙනවා වෙන්න ඕනේ. කැෂියර් එක්ස්පීරියන්ස් එකක් තියෙන ෆීමේල් කෙනෙක් මෙතන තියෙනවා එක්ස්පීරියන්ස් ඉන් කැෂියරින්, නොලෙජ් ඔෆ් මර්චන්ඩයිසින් ඇන් සුපර් මාකට් ප්‍රොඩක්ට්ස්, එක්ස්පීරියන්ස් ඉන් හෑන්ඩ්ලින් ඉන්ස්ටා ෂොප් ඕඩර්ස්, එක්ස්පීරියන්ස් ඉන් ඕඩරින් ඔපරේටින් POS, රයිට්? POS සිස්ටම් එක. රයිට්? ඉතින් ඔන්න වගේ දේවල් ටික මේගොල්ලෝ ඉල්ලලා දිනවා. සුපර් මාකට් වල වැඩ කරන කෙනෙක් නම් ඉතින් මේ දේවල් ගොඩක් අමුතු දේවල් නෙවෙයි. ඒගොල්ලෝ දන්නවා මේ දේවල්. ඉතින් මේ දේවල් තියෙනවනේ ඔයාලන්ට ට්‍රයි කරලා බලන්න පුළුවන් ඉන්නේ ඒ වගේ වේකන්සිස් වලට. රයිට්? ඉතින් ඒ වගේම තමයි ඉතින් මෙතන ගොඩාක් ජොබ්ස් ඔයාලන්ට සර්ච් කරලා බලන්න පුළුවන්. ඉතින් අපි හිතමු ඩ්‍රයිවර් කෙනෙක් කියලා ඩ්‍රයිවර් ජොබ්ස් තියෙනවා මේ. අපි සර්ච් කරලා බලුවොත් personal driver to the CEO, vehicle technician, delivery driver, ඔය වගේ දේවල් ඔයගලන්ට ගන්න පුළුවන්. රයිට්? ඉතින් ඒ වගේම තමයි නෞක්‍රි ගල්ෆ් කියන සයිට් එකට අපි ගිහිල්ලා බැලුවොත් එමේ එතනත් මේ වගේම තමයි. ඉතින් ලොකු වෙනසක් නැහැ. ඉතින් සයිට් එකට ගිහිල්ලා ඔයගලන්ට මෙතනින් මොකක් හරි කීවර්ඩ් එකක් දෙන්න පුළුවන්. අර ඉන්ඩිඩ් එක අපි දුන්නා වගේම ලොකේෂන් එකක් ගහලා ඔයගලන්ට ජොබ් සර්ච් කරන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම ගොඩක් වැදගත් දෙයක්. ඉතින් මේට එන්න කලින් මේ අවබෝධය අනිවාර්යයෙන්ම අරගෙන ඉන්න. මොකද එතකොට ඕගොල්ලෝ දන්නවා මගේ තියෙන සුදුසුකම් වලට අනුව මම ඩුබායි වලට ගියාට පස්සේ මට ඇප්ලයි කරන්න පුළුවන් මෙන්න මේ වගේ ජොබ්ස් වලට කියලා. තේරුණාද? එතකොට මෙහෙට ඇවිල්ලා පුරුදු වෙන්න දෙයක් නැහැ. මෙහෙට ඇවිල්ලා අමුතුවෙන් ඒ දේවල් ගැන හොය හොය ඉන්න දෙයක්වත් නැහැ. රයිට්? ඉතින් ගොඩක් අයට වරදින තැන මොකද? කිසිම සූදානමක් නැතුව මෙහෙට ඇවිල්ලා තමයි මෙන්න මේ වගේ වෙබ්සයිට් අතපත ගන්න පටන් ගන්න. එතකොට මේවා ඉගෙන ගන්නම තව කාලයක් යනවා මෙහෙට ඇවිල්ලා. ඉතින් එහෙම වෙන්න දෙයක් නැපා. මෙහෙට එන්න කලින් අඩුවානේ මාස දෙකකට කලින්වත්
මේ වගේ වෙබ්සයිට්ස් වලට ගිහිල්ලා මේවා අතපත ගාලා මේවාගේ වැඩ කරන්න කොහොමද කියලා පොඩ්ඩක් ඉගෙන ගන්න. ඉතින් එහෙම වුණාට පස්සේ ගොඩක් වෙලාවට මෙහෙට ආවට පස්සේ හරිම ලේසි. ඔයගොල්ලෝ දන්නවා මෙතන වැඩ ටික වෙන්නේ මේ විදිහට කියලා. ටට්ටක් ගාලා මේ විදිහට ජොබ් සර්ච් කරලා ඔයාලගේ ඇප්ලිකේෂන් ටික දාගන්න තියෙනවා. ඉතින් මම සර්ච් කරලා පෙන්නුවේ හෝටල් ජොබ්ස්, එතකොට සුපර් මාකට්, ට්‍රැෆික් ඩිසයිනර්, ඩ්‍රයිවර් වගේ ජොබ්ස්. එතකොට ඊට අමතරව ඕනම ජොබ් එකක් ඔයගලන්ට මෙන්න මේ විදිහට මේ සයිට්ස් වලින් සර්ච් කරලා ගන්න පුළුවන්. ඉතින් මම කලින් කිව්වාගේ අර සමහරු මැසේජ් දාලා අහනවා ඒ ජොබ් මම ඇත්තටම කවදාවත් අහලත් නැහැ. ඉතින් මම විතරක් නෙවෙයි, ඉතින් කාගෙන් වුණත් එහෙම ඇහුවොත් එහෙම එකපාරට එහෙම වගේ උත්තරයක් දෙන්න බෑ. මොකද අපිට මේ තියෙන හැම දෙයක් ගැනම ලොකු අවබෝධයක් නැහැ. ඉතින් ඒ හින්දා මෙන්න මේ වගේ සයිට්ස් වලට ලොග් වෙලා ඔයගලන්ගේ එක්ස්පීරියන්ස් එක, ඔයගලන්ගේ අධ්‍යාපනයේ තියෙන පැත්තට අනුව ඒ ජොබ් සර්ච් කරලා ඔයගලන්ට අවබෝධයක් ගන්න පුළුවන් ඒ දේවල් ගැන. රයිට්. ඉතින් මේක ලොකු පොඩි හැම ජොබ් එකකටම අදාළයි. රයිට්. ඉතින් තව පොඩි දැන් මතක් කරන්න ඕනේ, ඉතින් ගොඩක් අය කතා කරලා අහනවා පහුගිය ටිකේම කීප දෙනෙක් මැහුවා මේ කෘෂිකර්මයට සම්බන්ධ ජොබ් ඩුබායි වල තියෙනවද කියලා. ඉතින් ලංකාවේ අපි කරන කෘෂිකර්මයයි මෙහි කෘෂිකර්මය කියන්නේ මම හිතන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් විදිහට යන දෙකක්. මෙහි ගොඩාක් වෙලාට තාක්ෂණත් එක්ක යන්නේ කෘෂිකර්මය කියන දේ. ඉතින් ලංකාවේ කෘෂිකර්මය පිළිබඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන ඒ කෘෂි නිලධාරියෙක්, වගා නිලධාරියෙක් වගේ වැඩ කළපු කෙනෙකුට මෙහෙට ඇවිල්ලා මං හිතන්නේ ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ ගැන අවබෝධයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අනේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ දේවලුත් වැදගත් වෙයි ලංකාවේ ඉඳලා එන්න කෙනෙකුට. ඒ වගේම තමයි තව ගොඩක් අය කතා කරනවා ලංකාවේ ඔය අපි කියන්නේ ඒජී ඔෆිස්වල වගේ, කියන්නේ සාමාන්‍ය සංවර්ධන නිලධාරී වගේ අන්නේ වගේ තනතුරු වලින් ඉන්න කට්ටිය. ඉතින් ඒ වගේ අයටත් මෙහි ඇවිල්ලා ඒ හා සම්බන්ධ ඒකට ගැළපෙන රස්සාවක් කරන්න පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මොකද මෙහි ඒ වගේ රස්සා ගොඩක් වෙලාට කරන්න ඉතින් මෙහි දින ලෝකල්ස්ලා. ඉතින් මෙහි ලංකාවේ සංවර්ධන නිලධාරී කරන වැඩයි මෙහි වැඩයි සම්පූර්ණයෙන්ම වෙනස්. මෙහි ඒ වගේ තනතුරු තියෙනවද කියලාත් මම දන්නේ නැහැ. ඉතින් ඒ වගේ රස්සා කරන්න බලාගෙන ඉන්නත් එපා. මොකද මම දන්න දැන් රජයේ සේවකයෙක් කියන්නේ ඒගොල්ලන්ගේ වැඩ කටයුතු වෙන විදිහක් තියෙනවා. ඒ විදිහම ඔයගොල්ලන්ට බලාපොරොත්තු වෙන්න බෑ මෙහෙට ඇවිල්ලා. ඉතින් මෙහාවට පස්සේ ඇත්තටම අහු වෙන දෙයක් කරන්න බලාගෙන ඉන්න වෙනවා. ඉතින් ඒක ඒක හැටි ඉතින් ඒක කරන්න දෙයක් නැහැ. ඉතින් මේ වීඩියෝ එක ඇත්තටම කරන්න හිතුවේ මොකද ගොඩක් අයත් එක්ක කතා කරලා බලපුවම ඒගොල්ලෝ හරි බයයි මේ රටට එන්න. ඉතින් ඒගොල්ලන්ගේ විස්තර බලපුවම ඒගොල්ලෝ හොඳට ඉගෙන ගත්තා. ඒගොල්ලන්ට ඇවිල්ලා ජොබ් එකක් කරන්න මහලුකු ප්‍රශ්නිකුත් මෙහි නැහැ. ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. කොහේද හොඳ කම්පැනිස් වල වැඩ කරලා දිනව අවුරුදු ගාණක්. ඉතින් හැබැයි අවබෝධයක් නැහැ මොනවද මෙහෙට ඇවිල්ලා කරන්න පුළුවන් කියලා. ඉතින් අන්න ඒකයි පොඩ්ඩක් මේ දේ ගැන ඔලුත් එක්ක කතා කරන්න හිතුවේ. ඉතින් දුබායි කියන රටට ගොඩාක් ලොකුවට බය වෙන්න දෙයක් නැහැ. මේක ඔව් ඉතින් ගොඩක් ලංකාවට වඩා වෙනස්. හැබැයි ඉතින් මේ ඔක්කොම ඉතින් ලංකාව, ඉන්දියාව, පකිස්තානයේ වගේ රට දකුණු ආසියාවේ මිනිස්සු ගොඩාක් ඉන්නවා. ඉතින් එක එක රටවල වලින් අහු මිනිස්සු ඉන්නවා. ඉතින් මේක එහෙම බය වෙන්න තරම් ලොකු දෙයක් මේකේ ඇත්තටම නැහැ. ඉතින් ඔයගොල්ලන් ඉංග්‍රීසි ටිකක් කතා කරගන්න පුළුවන් නම්, කම්පියුටර් නොලෙජ් එකක් සාමාන්‍ය විදිහට තියෙනවා නම්, ඉන්ටර්වියු එකට ගිහිල්ලා හොඳට කොන්ෆිඩන්ට් ෆේස් කරන්න පුළුවන් නම් ලොකු ප්‍රශ්නයක් නෑ ජොබ් එකක් හොයාගන්නවා. සාමාන්‍ය ඉතින් ඉංග්‍රීසි භාෂාව කතා කරන්න පුළුවන්, කම්පියුටර් නොලෙජ් එකක් තියෙනවා, කැෂියර් ඩොක් එකක් කරගන්න පුළුවන්, කස්ටමර් හැන්ඩ්ලිං කරගන්න පුළුවන් කෙනෙකුට, ඔය ෂොපින් මෝල් එකක තියෙන සේල්ස් ජොබ් එකකට ගිහිල්ලා දිරම් 3000ක් 4000ක් අතර වගේ පඩියක් ගන්න පුළුවන්. ඉතින් සමහරවල් ඊට අඩුවෙන් ගෙවන තොරතුරු තියෙනවා. සමහරවල්ට ඊට වැඩිපුර ගෙවන ජොබ් එකක් වුණත් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි හිතමු ඔය හොඳ බ්‍රෑන්ඩඩ් ෂොප්ස් වල, Adidas, Nike වගේ ෂොප්ස් වල සාමාන්‍යයෙන් දිරම් 4500කට වඩා එහා ගෙවන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ දේවල් කරගන්න පුළුවන් ඔයගොල්ලන් ඔයගොල්ලෝ කතා කරන්න හැටි, ඔයගොල්ලෝ ඉන්ටර්වියු එක ෆේස් කරන්න හැටි, ඔයගොල්ලෝගේ පර්සනැලිටිය, ඔයගොල්ලන්ගේ අනිත් එක්ස්පීරියන්ස් ඒවා මේවා අනුව. පොඩි වීඩියෝ එකක් වුණත් ඉතින් මම හිතනවා හොඳ දැනුමක් ඔයගොල්ලන්ට ලැබෙන්න ඇති කියලා. ඉතින් ඩුබායි වලට එන්න බලාපොරොත්තුෙන් කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මෙන්න මේ සයිට්ස් ගැන පොඩ්ඩක් දැනුවත් වෙන්න. රයිට්. මේ සයිට්ස් වලට යන්න, මේ වගේ රෙජිස්ටර් වෙන්න, ප්‍රොෆයිල්ස් හදාගන්න, ඔයගොල්ලෝ ඒ දේවල් අප්ඩේට් කරගන්න. ඉතින් මේවා දන්නේ නැති කෙනෙකුට නම් ඉතින් ඇත්තටම පොඩ්ඩක් අපහසුතාවයකට පත් වෙන්න වෙනවා මෙහෙට ඇවිල්ලා. ඒක අනිවාර්යයි. ඒ කියන්නේ මේ වගේ සයිට් එක තමන්ව රෙජිස්ටර් වෙලා තමන්ගේ ප්‍රොෆයිල් එක හදාගෙන, අපි අර ෆේස්බුක්ගේ ප්‍රොෆයිල් එකක් හදාගන්න අන්නේ වගේම තමයි. ඉතින් මෙතනත් ඔයගොල්ලන්ගේ පින්තූර දාලා, ඔයගොල්ලන්ගේ විස්තර ටික ඔක්කොම දාලා ප්‍රොෆයිල් එකක් හදාගන්න දෙන්නේ. ඒක කරගන්න බෑ කියලා කියන්නේ ඇත්තටම ලොකු අමාරු කරන මෙහෙට ඇවිල්ලා. ඉතින් එහෙම අය තමයි ගොඩක් වෙලාට මෙහෙ ඇවිල්ලා ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ. ඒ හින්දා මේ දේවල් මෙහෙට එන්න කලින් සූදානම් කරගන්න අනිවාර්යයෙන්ම.
ඉතිං මේ මම මේ කියපු ප්‍රධාන ජොබ් සර්ච් කරන සයිට්ස් පහ කියන්නේ ලින්ක්ඩ්ඉන්, නෞකරිගල්ෆ්, ඉන්ඩීඩ්, ඩුබිසෙල් සහ ගල්ෆ් ටැලන්ට්. ඉතින් ඔයිට අමතරව තවත් ඒවා තියෙනවා, පොඩ්ඩක් හොයලා බලන්න. ඉතින් මේ වගේ මොබයිල් ඇප්ස් තියෙනවා හැම සයිට් එකකම වගේ. ඉතින් මොබයිල් එකේ ඇප් එක ඩවුන්ලෝඩ් කරන ඇප් එකනොත් වැඩ කරන්න පුළුවන්. හැබැයි ඉතින් ලැප්ටොප් එකේ වගේ ගොඩාක් දේවල් එකේ කරගන්නත් බෑ සමහර වෙලාවට. එහෙනම් ඉතින් ලැප්ටොප් එකක් ළඟ තිබ්බොත් ඒක සෑහෙන වාසියක් වට CV එකක් එඩිට් කරලා හදාගන්න. ඉතින් එහෙනම් ඒක තරංගෙන්ට පුළුවන් නම් ඇත්තටම හොඳයි. ඉතින් මම හිතනවා අලුත් දෙයක් ඔයාලට ලැබෙන්න ඇති කියලා මේ වීඩියෝ එකකින්. ඉතින් ඩුබායි එන්න කවුරුරි බලාපොරොත්තු වෙනවද ඒගොල්ලොත් එක්කත් මේව ෂෙයා කරගන්න. ඉතින් ආයෙත් මතක් කරනවා මේ වීඩියෝ එකකින් මම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙච්ච දේ තමයි ඩුබායි වලට එන්න කලින් මෙන්න මේ හෝම්වර්ක් එක කරලා එන්න. ඉතින් මේක නොකර මෙහෙට ඇවිල්ලා මෙහෙ මේ දේවල් ඉගෙන ගන්න තියන්න එපා. ඉතින් එහෙම වුණොත් වෙන්නේ මොකද්ද? ඔයාගේ විසිට් වීසාවේ දවස් 60න් දවස් ගාණක් නිරපරාධ නාස්ති වෙනවා. මෙන්න මේ දේවල් මෙහෙට ඇවිල්ලා ඉගෙන ගන්න. එහෙනම් අනිවාර්යයෙන්ම මේ දේවල් මේ හෝම්වර්ක් එක ලංකාවෙන් කරලම මෙහෙට එන්න. එහෙනම් ආයෙත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. සුබ දවසක්.